தெருவான் சரணாயி. தெருவான் சரணாயி லோக் சுவாமி மகன்ச அவசராய் லோக் சுவாமி மகன்ச திஸ் தேவன துராஸ்த பாவனா வடமுழுவே தேவனி தின கமட்டஹன் சாக்கச்சாவட்ட வடமக்கல கௌரவனீய லோக் சுவாமி மகன்சேவ திபா நமந்த சகபாகி வன சியலு தினா வெனுவேன் பிலிகானே அவசராய்த சுவாமி மகன்ச கமட்டஹன் இதிரிபாத் கிரீமட்ட பலவெனி வார்த்தாவ தெருவான் சரணாய் கௌரவனீய சுவாமின் மகான்ச சக்மன் பாவனாவ மிதுளே கிழவருக்கு சிட்டு திகட்டம சக்மன் கருகேன கியேமி வம தக்ன வசின் சக்மன் கலமி பயட்டு பேகின தே மெனிஹி கலமி சினிது வலி அதி தன்வலதி பயட்டு தனின சுவய அத்விந்தேமி மிதுளே கிழவரக்க ஏத்தி கான்கிரீட் கொட்டசட்டது கியமி எஹி ஏத்தி உணுசும் பாவ வேக்கமுனி விழும்ப லேவக்கைய கொட்டைய ஏங்கிலித பொலவட்ட ததின் வதின அயரு மெனிஹி விய பொலவ வியலி பாவாக் ஏத்தி பாவ தனுனி ஏங்கிலி வலசிட்ட உரஹிச தக்கா மஸ்பிது சலனைய வன ஆக்காரே அத்விட்டுவேமி வாகன சப்தே ஏசுனது எய பாதாவாக் நோவிய திகட்டம சத்திமத்வ சக்மனே எதுனேமி කකුලක් තබා කකුලක් ඔසවන විට එක කකුලකට මුළු සිරුරේම බර ගන්නා බව දැනුනි. ඒ අතරතුරද හිස් බවක් විය. ඒ හිස් බව දෙස බැලුවෙමි. නමුත් ඒ ලිවීමට මාහට දැනෙනවා මදිය. නිදහස් විවේකී බව අත්විඳෙමි. මත් බවද විසිවන බවද දැනුනි. පැයක පමණ සක්මණින් පසු නිදිමතිය ගතිය වාගේ දැනුනි. ටික වේලාවකින් පසු පර්යංකේට පැමිණියේය. ගරු ස්වාමින් වහන්ස සුපුරුදු අසුනේ හිඳගෙන කුරුල් ශබ්දවලට කන් දුනිමි. මම දැන් මෙතන යයි සිතා කයට සිත ගතිමි. වේගවත් කෙටි පිම්බීම හැකිලිම සිදුවෙමි. සිදුවේ බලා සිටිමි. ටික වේලාවක් යනතුරු එසේ සිදුවේ. පසුව ඉබේම සංසුන් විය. බලා සිටියෙමි. කහපාට දම්පාට ගෝලාකාර වස්තුවක් පැමිණ නොපෙනී ගියේය. කය දෙසම බලා සිටියමි. කිසිම වෙනසක් නැත. පිම්බීම හැකිලීම සංසුන් වී ඇති බව වැටහුණි. ඒ දෙසම බලා සිටිමි. ඉතාමත් සංසුන් ලෙස හැකිලීම සිදුවිය. තත්පර කිහිපයක් කිසිවක් නැති හිස් බවකින් යුත් විවේකී තැනකට පැමිණේ. හැම පිම්බීම හැකිලීමක් අවසානයේදීම අලුත් පිම්බීමක් හටගන්නා බව දැනුනි. මැස්සෙකු දඟලන බවද වැටහුණි. ගරු ස්වාමින් වහන්ස උපදෙස් පතින් අපට සතිමත් වීමට උපදෙස් දෙන ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ භවය අවසාන භවයම වේවා. එපමණයි ස්වාමින් වහන්ස. පරියංකේදී එනේන ආසර්වසස අලුත් වෙනවයි කියලා කියන්නේ හිත අලුත් කියලා බලනවා කියන එක. හිත පරණ එකමයි පේන්නේ කියලා පරණ හිතෙන් බැලුවොත් පරණ එකම තමයි පේන්නේ. එනේන හිත එනේන ආස්වාද ප්‍රසවාසී අලුතෙන් බලන්න ඕනේ කියන හිත අලුත් වෙනවනම් බලන බන්නේ කියලා අලුත. ඒ කියන්නේ හිත තමයි පේන්නේ ආනපන කියලා. ආනපන ඒකාකාරින හිත ඒකාකාරයි. ආනපන අලුත්නම් හිත අලුතයි. අන්න ඒ වගේ මේ පේන අරමුණ තමයි මේ හිත කියන්නේ කියලා වගේ අන්තිමට ඒක තේරුම් ගන්නකන් තමයි ඔය අපි අරමුණක් පාවිච්චි කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අලුත් හිතකින් යුක්තව පරියංක සක්මන දෙකම කරන්න. එතකොට ලැබෙන පියවරක් සක්මනේදී ලැබෙන පෑන හුස්මක් සක්මනේදී අලුත් දෙයක් බාටපත් වෙනවා. එතකොට මේ හිතේ අලුත් වීමක් සිද්ධ වෙනවා. ඔහොම දිගට කරගෙන යන්න අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි වාර්තාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් මහන්ස. අද දින වැලිමළුවේ සතිමත් සක්මනක යෙදෙන්නට විය. දෙපා වැලිමළුවේ ස්පර්ශ වෙමින් සක්මනෙහි යෙදේ. රාත්‍රිය ඇසෙන සතුන්ගේ විවිධාකාර හඬ බාධාවක් නොවිය. සිත හොඳින් සතිමත්ය. යටිපතුල පුරාවට දැනෙන වැලිවල ගැටීම සිත හොඳින් ස්පර්ශ කරයි. ගල් කැටයක් එහි ගැටුනොත් සිත වඩාත් විමසිලිමත් වන්නේ ඒ පිළිබඳවයි. අනික් කොටස නොදෙනවාද නොවේ. කොට්ටේ කොටස සමග ලේ වකේ වැලි ස්පර්ශ වන අවස්ථාද සිත ක්ෂණයකින් හඳුනා ගනී. මේ දැනෙන හැම දැනීමක් පාසාම කය විඥානයේද ඒ සමග හැසිරේ. කාය විඥානයේද ඒ සමග හැසිරේ.
එය ස්පර්ශයේ ස්වභාවයද හඳුනා ගනි. එසේම සුතමය ඥානයෙන් ලබාගත් දැනුම අනුව මෙහි ආයු කාලය චිත්තක්ෂණයක් නම් පය තබන වාරයක් පාසාම ගැටෙන වැලි කැටයක් පාසාම කොපමණ සිත් උපදින්නට ඇතිද? එම සිත් කොපමණ නිරුද්ධ වන්නට ඇතිද? වැලි කැටයක් පාසා උපදින මේ සිත් සමූහයේ වේගවත් බව කොතරම්ද? සිතේ විචිත්‍ර බව කොපමණද යන්න සිත විමසයි. පය ඔසවන විටදී කෙන්ඩාවල මස් පිටුද ඒ මොහොතෙහිම ලේ වගේ හමද ක්ෂණිකව ඇදෙනු දැනේ. එය එසවුවාට පසු ඒ කිසිවක් දැනෙන්නේ නැත. දැනෙන්නේ සහැල්ලුවක් පමණි. ඒ සමගම යටිපතුලේ ස්පර්ශය දැනේ. දැන් සිත එතනය. පාදයේ අනෙකුත් කොටස් පිළිබඳ දැනීමක් නැත. එහෙත් කය ඇවිදින බව සතිමත් වූ සිතට නොදෙනවාද නොවේ. මෙසේ පෑයකට වැඩි කාලයක් තුළ මළුවෙහි තබා ඇති පියවර අනුව ඉපදුණු දසදහස් ප්‍රමාණයක් වූ සිත් ක්ෂණයක් පාසා ඉපිද නැති වී අනිත්‍යට එක් වී ඇත. සිතත් ගමන් කළ දෙපියත් අතර සිදුවු මෙම අපූරු ගනුදෙනුව පෑයකුත් විනාඩි 20ක් පමණ ගත වී තිබුණින් සක්මන අවසන් කළෙමි. පරයන්ක භාවනාව. සතිමත් සක්මනින් අනතුරුව පරයන්ක භාවනාව වෙත සිත යොමු විය. හිඳුවා ඇති කයෙහි හිස සිට දෙපතුල දක්වා මෙනෙහි කෙරිණි. කය නිහඬය. ඉතා සියුම්ව නාසයට දැනෙන හුස්ම රැල්ල වෙත සිත යොමු වී ඇත. අනෙකුත් සියලු අවයව නිහඬය. නාසය අග දැනෙන හුස්ම නොදැනෙන තරමට සියුම් වී ඇත. ක්‍රමයෙන් සුළු කාලයක් ඇවෑමෙන් එයද නොදෙනී යන්නට විය. නිහඬව ඒ දෙසම බලාගෙන සිටියා. වෙනත් කිසිම දෙයක් දැනගන්නට නැත. කය උස් පහත් වෙමින් හුස්ම ගන්නා බව දැනේ. විටකදී කිසිවක් නොමැති හිස් බවකින් යුතු විශාල අවකාශයක් පෙනී යයි. ඒද ස්වල්ප මොහොතක් පමණි. වෙන කිසිවක් නොපෙනේ. හිත සතිමත්ය. නැවත නැවතද කය උස් පහත් වෙමින් හුස්ම ගන්නා බව දැනේ. එනමුදු නාසය අගට ඒ දැනෙන්නට නැත. ඒ දෙසම බලා සිටියා. වෙන කිසිදු ගැටලුවක් නොමැත. මෙසේ ටික වේලාවක් සිටියදී දැස විවර විය. මේ සඳහා පෑකුත් විනාඩි 30ක් ගත වී තිබුණි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේටද සංවිධායක මඩුල්ලටද නිරෝගී බව ලැබේවා. නිවන අවබෝධ වේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස. දෙවෙනි කමඨහන් විශේෂයෙන් මේකේ පරියන්කේදී ගොඩක් වෙලාට අය හිතේ සක්‍රීය බව ක්‍රියාශක්තිය පේන්න තියෙනවා. ඉතින් ඒක හොඳ සජීවී ගතියක් අප්‍රමාදී ගතියක්. ඒක තව වැඩි කරන්න පුළුවන් අරමුණ දිහා එබිලා බැලුවොත්. අරමුණට විතාම සමීප වෙලා බලන්න බලන්න හිතේ ක්‍රියාශක්තිය වැඩි වෙනවා. එතකොට අරමුණේ ක්‍රියාශක්තියත් වැඩි වෙනවා. ඉතින් පටන් ගන්නකොට ඒක එන්නේ නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ අරමුණත් හිතත් අතර ඉඩ පුලන්තරන් සමීප කරගෙන අරමුණට සමීපව බලන්න. ඉතින් ඒක ටිකක් ශිල්පීය දැනුම තියෙන්න ඕන. අරමුණ ඒකලස් වෙන්න ඉස්සෙල්ලා අරමුණ ඒක මේ ආපතකට වෙන්න ඉස්සෙල්ලා ඉව කරන්න යන්න එපා. හොඳට ආපතකට වෙලා අරමුණත් එක්ක යාළුකම හැදෙනකොට තව තවත් උත්සන්න වෙලා ආසන්න වෙලා සමීප වෙලා බැලුවොත් සම්පූර්ණ අරමුණේ නොදැක්ක පැත්තක් දකින්න අතර හිතෙත් පුදුම ක්‍රියාශක්තියක් ඇති කර ගන්න පුළුවන්. යන්නේ විදියට ක්ෂණ සම්පත්තිය බුද්ධ විඳින්න සමීපව නිරීක්ෂණය කරන්න කියලා අපි යනවා තුන්වෙනි වතාවට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයන්කය. නිතිපතාම සක්මන සිදු වුණත් අද දානමය කටයුත්තකදී සිටීම නිසා පරයන්කේ සිදු කරා. සිත සක්මන කරාමයි ඇදගෙන යන්නේ. වෙනසක් නොමැති දෙයක් වුවත් බොහෝ දෑ උකහා ගත්තේ සක්මන තුලිනි. මම දැන් මෙතන ලෙස වාඩි වී සිටින ඉරියව්ව සිහිපත් කරගනිමින්ද හුස්ම රැල්ලට හිත යොදුවා. හුස්ම රැල්ල සිහින් වී නාසිකව මුලින් ඇතුළු වෙනවා. ගැනීම ගැන ප්‍රකට ලෙස දැනුණද පිටවීම සිදුවන බව දැනීමක් විස දැකීමක් නැත. කෙමෙන් කෙමෙන් හුස්ම පිටවී යාම නොදැනීම යනවා. වරක පිම්බීම හැකිලීමට මාරු වෙනවා. ඒ දෙසද බලා සිටියා. කෙටි දිගු සීතල උණුසුම් ලෙස කිසිවක් නොදැනේ.
එක දෙයක් ලෙසයි දැනෙන්නේ. සිතුවිලි පැන නගිනවා. ඒවා අතීත හෝ මොහොතකට පෙර සිදුවීම් වල දේවල්ය. නැවත මූලික අරමුණට එනවා. කිසිම කෙනෙකුගේ මෙහෙයවීමක් නොමැතුව නැගෙන සිතුවිලි මැදිහත් නොවුනත් ගලා යනවා. සිතුවිල්ලක් සිතට ආවිට එය දැනෙන්නේ එවිටයි එය තරහක්ද ආශාවක්ද කියා දැනෙන්නේ. ඒට හේතු පාදක වූ කරුණු මත බෙදේ. එහෙම හේතුවක් එකතු කළ නොවනවා නම් එය සිතුවිල්ලක්ම පමණයි. වෙහෙසකාරී බවක් පමණයි දැනුනේ. එවිට ක්‍රියාශීලී නැහැ. බරයි. කයේ පවතින වෙහෙසයි සිත අල්ලගෙන සිටින්නේ. එයත් වෙනස් වෙමින් යනවා. වෙහෙසකාරී භාවය පවතින තුරු ඒ බව ප්‍රකට වෙනවා. සිතත් කයත් මොනතරම් බද්ධ වීද පවතින්නේ යයි වැටහුණා. කායික අරමුණු වලත් මනෝමය අරමුණු සමගත් අත්වැල් බැඳ යනවා. අත්දැකීමෙන් ඇසුරෙන් විවර වී යන ගමනට උපදෙස් පතමි. යමකට පුරුදු වුණොත් ඒ ඔස්සේම මනස මෙහෙවන්න කොතරම් සිත උත්සාහ ගන්නවාද සහ වටපිටාව සියලු කරුණු සකස් කර දෙනවා. මේ ක්‍රියාවලිය තවත් ලස්සනට බැලිය හැක. එය තවම ලියන්නට තරම් හැකියාවක් නැහැ. ඒ දැනෙන දේ දැනෙන තරමට දක්ෂ නැහැ ලියා ගන්නට. මෙහි මූලික අඩිතාලම දමා මඟ පෙන්වූ දෙමව්පියන් දෙදෙනා මෙන්ම ඔබ වහන්සේටත් සංවිධායක මණ්ඩලයටත් පින් සිදු වේවා. නිවනින් සැනසේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය දෙටි ඉස්සරහට මේ සාදරව මේක දිහා බැලුවොත් ප්‍රසන්න හැඟීමෙන් බැලුවොත් අපිට කියා ගන්න බැරි දේවල් කියා ගැනීමේ භාෂා ඥානය සංකේත සංඥා පුදුම විදිහට දිනුනවා. ඒවා දිනුනේ නැත්te පාවිච්චි කරන්න නැති නිසා. ඒක නිසා පුළුවන් තරම් දන්න විදිහේ තමන්ගේ බුක් කීපින් පොත් බැීම දිගට කරගෙන යන්න. එතකොට තමන්ට තේරෙයි දවසින් දවස බැලි නිරීක්ෂණය විස්තර සහ විස්තර ලියා තිබීමේ හැකියාවල් වැඩි වෙනවා. ඉතින් ඒකට මේ සතිය තරම් වටන දෙයක් තව ඇත්තේ නැහැ. ඒ නිසා හදිසි වෙන්නේ නැතුව ඔක දිගට ওই විදිහටම කරගෙන යන්න කියලා කියමු. ඊළඟට තියෙන ඉංග්‍රීසි මාර්ගෙන් ස්වාමීන් වහන්සේ report number 4 තෙරුවන් සරණයි. Walking meditation. Soul is kept on the floor with the bang. Inner edge of soul suppress the vibration of the bang. And the toes sort of neutralizes it completely. Depending on the intensity of the bang or any other force, the toes are pressed to the ground, sensing all the toes or just the toe tips. When the mind is not only on the walking, the feet and the legs are heavier and the walking is gross. The mind comes back again to the walking to enjoy the subtle of conscious walking, sitting meditation. Air which gets into the nose gets caught in a swirl sort of didn't feel it goes in. Because as the air enters, there is a confusion and a conflict in getting caught to this swirl. Check to see whether there is a pressure downwards inside the nostril. But other than the swirl, none of these sensations were clear. Rather, the mind was covered with drowsiness so that nothing was clear. Many a time, the mind was still. As the breathing was also still. Much merits to you, Swami Mahansa. That's all, Swami Mahansa. So while it is from active part to the still part or calm part, when it is happening, when changes happens, you must not be carried away by the changes. You must go prepared to see these changing nature, transient nature. So, with the mindfulness steadfast, you can see it from different manners to another different manner. So therefore, you are starting the game. So therefore, let that changes happen without prejudgmental or pre
meditative idea, just to observe the changing nature, then mind has the capacity to adjust into this changing nature. That is what you call the progress. So to let the progress set in, just let the changes take place without a reaction. Good. අවසාන වාර්තාව ස්වාමීන් වහන්ස ගරු ස්වාමින් වහන්සේ පරයන්කය පැය 1යි විනාඩි 45යි මුහුණෙහි පෙරලීම් සහ ඇදීම ස්වභාවය ප්‍රකට වූ බැවින් එය අරමුණ ලෙස ගතිමි අරමුණ දැනෙන අතරම වරින් වර සිතුවිලි පැමිණීමද වැඩ සිදුවිය ක්‍රමෙන් ගැඹුරට ඇදී යන්නක් මෙන් දැනුනි එහෙත් වරින් වර ශබ්ද ඇසුනි අරමුණද දැනේ ඇතැන් ශබ්ද රට නොහැක හීනෙන් ඇසිනවා බඳු ස්වභාවයකි දැනෙන දේ දෙස බලා සිටියමි හිත ඔහේ පවති ඇතැම් විට සතිය නැති වූ බවකි කය ඇලවී වේදනාවක් එන විට සෙමින් කෙලින් වෙමි කෙලින් මේ ගැඹුරු ස්වභාවයෙන් යම් පමණකට උඩට ආවද යලිත් ගැඹුරු ස්වභාවයේ සිත පවති යලි යලි මෙයම සිදුවේ කොපමණ වේලාවද අපහසුවක් නොදැනේ ඇතැම් ශබ්ද හඳුනාගත හැක හඳුනාගත් විගස සිත එය අතහැරි භාවනාවෙන් මිදුණු විට සිත සැහැල්ලුය අඩුපාඩු ඇතොත් අනුකම්පාවෙන් පෙන්වා දෙන්නවා තෙරුවන් සරණයි එපමණයි ස්වාමීන් වහන්සේ අතර භාවනාවේ මිදුණාම නෙවෙයි භාවනා කරන වෙලාවේ සැහැල්ලුව තියෙනවා ඉතින් ඒක එන්න ටිකක් කල භාවනා හුරු වෙන්න ඕන පුරු වෙනකම් භාවනා පේන්නේ වැඩක් වගේ වගකීමක් වගේ ධූරයක් වගේ ඔත් කරගෙන කරගෙන යනකොට ඒක ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා ඇහෙන දේවල් නිකන් හීනෙන් ඇහෙනා වගේ දැසුතේ සුතමත්タン විදියට ඇහෙන දේ ඇහෙන පමණ නතර කරනවනම් ඒ ඇහෙන කිසිම දෙයකින් අපිට කීර්ති පීරි ගෑමනක් නපුරක් බැඳීමක් නැහැ ඒ වගේ භාවනාවත් ටික කාලයක් එක නිසිපතා කරන්න ඕන කරනකොට භාවනා කිරීමමත් සුවදායක දෙයක් බාටපත් වෙනවා භාවනා කිරුවට පස්සෙත් ওই කියන සුවේ ලැබෙන්න පටන් ගන්නවා එතකොට භාවනා කිරීමත් දෛනික ක්‍රියාවලියක් එදින්දා වැඩක් බාටපත් වෙනවා එසේපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසරයි ස්වාමීන් වහන්ස ඔව් එපමණයි අන්තිම කමඨහන් වාර්තාව හොඳයි ස්වාමීන් වහන්සේ අවසර දෙනවද වෙනත් ප්‍රශ්න තියෙනවා නම් විලාස් ප්‍රශ්න නැනේ කාට හරි තින් මේ කොහොමද දේවන්නේ භාවනාවට අදාළ දෙයක් තියෙනවා නම් යවුවට කමන්නේ නැහැ. ඔව් භාවනාවට අදාළ කමඨහන් වාර්තා පිරිසිදු කරා නම් සූම් මත උසලා කතා කරන්න. එක අතක් එසේ වෙනවා ස්වාමීන් වහන්ස. ඔව්. වින්ද්‍යා. සර්වන් සන්නයි. සර්වන් සන්නයි ස්වාමීන් වහන්ස. ඒ කමඨාන් වාතාවක් ඉදිරිපත් කර ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගත්තෙමි. දැන් මට එදිනෙදා පවති සම්බන්ධයෙන් උපදෙසක් ලබා ගැනීම සඳහා ලබා දෙන ස්වාමීන් වහන්ස මා එදිනෙදා වැඩ කටයුතු කරන අතරතුර විටින් විට සිත ශරීරයට අසින් ගමන් කරන අතර භාවනාවේදී දැනෙන ඉතා සියුම් සංවේදනා මුළු ශරීරයේම දැනේ. හිඳගෙන ඉන්නා විටත් කාර්යශීලීව යම් කිසි කාර්යයක හිතා ගන්නට ගිය විටත් උදේ නැගිටින විටත් ඒ අතරතුර රාත්‍රිය හැරුණොත් එවිටත් එකවර ශරීරය දැනෙන්න ගනී. එවිට විනාඩි කීපයක් මිසොල්මන් වී ඒ දිහා බලා සිටිමි. එසේ සිටින විට ශරීරයේ තවත් සියුම් යන ආකාරයක් දැනේ. විනාඩියක් දෙකක් පමණ මෙසේ සිටිමි. පිටාවේ තිබෙන ශබ්ද හෝ චලන වෙන දේවල් ඇති බවක් නමුත් ඒවා කිසිවක් සිතෙහි සටහන් මා සිටින තැන සැනසීමක් දැනේ. පසු නැවතත් කරමින් සිටින වැඩේට පැමිණේ. නැවත සංවේදනාවන් බලන්නට සිතෙනමුත් සිත මට කරමින් සිටි කාර්යය කරන්නට යයි කියයි. නැවත මා වැඩේට දැන් කාලයක සිට මෙසේ දිනපතා සිදුවේ. එමෙන්ම අවස්ථාවල හෘද ස්පන්දනයේ හිස සිට දෙපතුල තුළ දැඩිව දැනේ. එවිට හුස්ම හිරවේයයි සුවක් හා බියක් දැනේ. වෙන දෙයක් උනාවේයයි සිතා දිගටම ඒ ස්පන්දනය දෙස බලා සිටින විට ඒ සංවේදනාවද ඉතා සියුම්
සියුම් වී යයි. මෙම හෘද ස්පන්දන ආශයෙන් දැනෙන ආනාව පර්යංකයේදීද යම් අවස්ථාවල මෙලෙසම දැනේ. දිනපතා කරමින් සිටින වැඩෙන් පිටතට ගොස් සංවේදනා ආයාසයෙන් සිත ගමන් කරන්නේ මා සතිය වැඩිමේදී කරන යම් වැරැද්දක් නිසාද ස්වාමීන් වහන්සේ? එසේනම් මේ වෙනුවෙන් මා කුමක් කළ යුතුද යන්න උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ස්වාමීන් වහන්සේ. අවසානයි. නෑ, ඉස්සරහට යනකොට ඔය නිකන් එදිනෙදා වැඩ කරනවයි භාවනා කරන ඇත්ත කිසි වෙනසක් නෑ. පටන් ගන්න කාලේ තමයි ඔය සබකෝල ගතිය ආදී මේ තියෙන්නේ. ඉතින් ඔය මේ ඉඳගෙන ඉන්නකොටයි පරියන්කේ සක්මනේ නිකන් නිකන් ඉන්නකොටයි ශරීරයේ දැනෙන දැනීම වල කිසි වෙනසක් නැහැ. අනික් වෙලා ඇදලා තියෙන අපි එක එකන වැඩවල ඇදලා තියෙන නැත්නම් අපිට සම්පාදනය කරතු වැඩ තියෙනවනේ. ඉඳගෙන ඉන්නකොට එහෙම දෙයක් නැහැනේ. ඒ දේ මිසක්කා මේ සතියෙන් බැලුවොත් භාවනා කියලා දෙයක් ඇත්තේ නැහැ. කොයි වෙලාවෙත් අපිට තියෙන සතිමත් වෙන්නේ. ඒකයි නිසා ඕකත් වෙන්න පුළුවන් දෙයක් මේ අතිරේක ලාභයක් කියලා හිතාගෙන හැකි තාක් දුරට මේ එදිනදා ජීවිතේ purposeful වැඩක් කරනකොට හෝ නිකම් බලාගෙන ඉනකොට හෝ ශරීරයත් එක්ක ඉන්නවනම් ඒකට මෛත්‍රී කරගෙන ඉන්නවනම් කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ. වෙන මේ ප්‍රයෝජනවත් වැඩක් කරනවා කමක් නැහැ. ඒ වැඩි හිත යොදන්න නැත්තම් බොහෝ වෙලාවලට මේකට කියන්නේ විස්රාම වෙනවයි කියලා. කරන වැඩේ කරන ගමන් හොඳට රිලැක්ස් එකේ SMS mode එකේ කරන්න. slowly mindfully silently. එතකොට වැඩි කරලි වෙනකොට වෙහෙසක් නැහැ. ඒතන එතන විස්රාම වෙනවා. ඉතින් ඒකට හුරු වෙන්න ඕනේ. ඒක ලොකට ශරීරයට කරන ලොකු කරුණාවක්. ඒ නිසා ඒකට ඉඩ තියාගෙන ඔහොම ඉදිරියට යන්න. මත්න පින්න වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සුපත් වේවා. අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි. දැනට නම් කිසි කෙනෙක් අත ඉස්වි නැහැ. ඒ නිසා අපි අපේ වැඩ මේ සතිවාරයේ නිමාව සටහන් කරමු. සාදු.